මම කියන මගේ කියන දෘෂ්ටිය සම්බන්ධතාවය ඇති කරවල. මගේ කියන සම්බන්ධතාවය මම කියන සම්බන්ධතාවය ඇති කරවල. ඒතර ඒ දෘෂ්ටිය එනකොට චන්දරාගය නිසා සම්බන්ධතාවය ඇති කරවන්නේ. ඒ නිසා මේ දෘෂ්ටිය හටගත් එකට හැම වෙලෙම අපිට හිතෙනවා. හිතෙනවා කියලා කියන්නේ හිතෙන්න ගොඩනගාගත්ත ක්‍රමය. හිතට දැනෙන ආකාරය අප්‍රිය වශයෙන් අප්‍රිය වශයෙන් අරගන්න. අරගෙන ඉවරලා හිටන් යමක් හටුක නම් අප්‍රිය නම් ඒකේ දැනු දෙන සංඥා ස්වභාවයත් වේදනා ස්වභාවයත් ස්පර්ශ ස්වභාවයත් සියල්ලම කටුකයි අප්‍රියයි. එහෙම දෙයක්මයි නිපදවන්නේ. දවන තවන හිදෝන දෙයක්මයි නිපදවන්නේ. අන්නේ දෙය නිපදවනකොට අපිව නිපදෙන්නේ ආත්ම දෘෂ්ටිය නිසා මේ ලෝකේ අල්ලන්න ගිහිල්ලා. ලෝකේ මම කරගන්න මගේ කරගන්න බැහැපු නිගමනී නිසාමයි. ඒ නිගමනී ඉන්නකන් අපිට ඒවට විරුද්ධ වෙන්නේ හිතෙනවා, තැලිනවා, පිළිනවා ඔක්කොම වෙනවා. අන්‍යයන්ට හිතෙව්වෝ. ඒ වැඩ පිළිල කටුක වැඩ පිළිලක් වෙනවා. දුචෛත්‍ය වැඩ පිළිල. නැනම් පාප වැඩ පිළිල. පහත් පවට අලුවන වැඩ පිළිල. පා ආප නිසා පාප විය. පා කියන වචනයෙන් පෙන්නේ පහත් පැත්ත. ආප කියන්නේ ඇලිවීම. පහත් පැත්තට බැඳ. ආපෝ කියන්නේ ඇද බැඳ සබ. අන ආපෝ වුණාට පස්සේ පහත් පැත්තට ආපෝ වුණා පා ආපෝ පාපෝ. පාප කියන්නේ අන්නේ වදේ. ඔව්. නෑ නෑ. චිත්ත වීති නවත්තන්න බෑ. චිත්ත වීතිය ගමන් කරනවා. චිත්ත වීතිය තුල ගමන් කරමින් ඒ චිත්ත වීතිය අවසානයේක චුති කියන අවස්ථාවකට එනකොට ඒ අවස්ථාව තුල කර්ම බීජයන්ගේ මතු ජනිත කරන ශක්තිය නැහැ. මතු ජනිත කරන ශක්තියක් නැති කර්ම බීජයේ ජවනයේ පහළ වෙනවා. ඒවට අපි නෑ ක්‍රියා ජවන් කියනවා. ඒවලු ක්‍රියා ජවනයේ කියන පත්තිලා තමයි පිරුණම් පාන්නේ. යනවා යනවා. චිත්ත වීති කොහොමද? උන්නහතලලා චක්කුද්වාර චිත්ත වීති සෝතද්දාර ඔක්කොම තියෙනවා. වොත්තපන කරනවා කියන්නේ චිත්ත වීති අවස්ථාවේදී වොත්තපනය කරන්නේ අනික්කාගේ චේතනා මූල් කරගෙන. යථාභූතය ලැබුව කෙනාගේ වොත්තපන කරන්නේ ප්‍රඥා මූල් කරගෙන. ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකයෙන් වොත්තපනය තීරණය කරනවා නම් ඒ කියන්නේ මේ ආකාරයේ මම ඉදිරියට කටයුතු කළ යුතුයි. ඉදිරියට පැවතිය යුතුයි. මෙන්න මෙසේ කළ යුතුයි. මේ ආදි වශයෙන් තීරණයක් දෙනවා. ඒක ඒ කරගන්නේ අපි ඉතින් අපිලා තියෙන දෘෂ්ටියට අනුව බහින තීරණේ. ක්‍රියාත්මක මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. අන්නේ ගන්න තීරණේ කොහොමද? ජවන කියන එක 15 වෙනි චිත්ත විදි ඊට පස්සේ. වොත්තපන අවස්ථාව ඉක්මවා තියෙන ජවන අවස්ථාව. අනේ ජවන කියන්නේ ජවය. ගොඩනගලා දෙනවා ක්‍රියාත්ම බලයේ දෙනවා. ජව බලය කිව්වේ ඒකට. ජවන ආයත කියනවා ජවන. මේ ජවන හතක් යනවා කියන්නේ මේ චිත්ත විදි ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන ප්‍රමාණය. මේ ජවන හතක් යන්න වෙයි නෑ ඒක ජවනයක්ව ක්‍රියාත්මක වෙන්නේ නෑ බලදු බලන යන්නේ නේ. ඒක හිතිත නියමයක්. ඒක විලාස් කරන්න කාටවත් බෑ. ඒක ස්වභාවය ඒකයි. ඉන් ජවන හතක් යනවනම් 1 2 3 4 ගිහනකොට එකිනෙකට ආශය වෙන ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. නේ අවශ්‍ය බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න හිත නගන්න. චිත්තක්ෂණ ගොඩ නැගිලා ඉන්නේ. ඒ ගොඩ නැගිනකොට පළවෙනි ඒ සඳහා ගොඩ නඟු ආරම්භක චිත්තේ මොනවත් කරන්න බලයක් නැකන්නේ මදි. මොකද මේ පැතර අවතීන කරලා ඒක බල නගන්න ඕනේ. ඒ චිත්තක්ෂණේ බල නගන්න ඉතලා ගෙවිලා යනවා. හැබැයි ඒකේ ආශේවනේ හේවත් ඒක සේවනය කරගෙන ලොකු ගති ලක්ෂණයක් අරගෙන තමයි දෙවෙනි චිත්තක්ෂණය හරස් වෙන්නේ දෙවෙනි යවන්නේ. ඒක හරියට වඩා බල වැඩි. හැබැයි තව කතා කරන්න ක්‍රියා කරන තරම් බලයක් ඒකේ නෑ. ඊළඟ ඒකත් ඒකේ ආශේවනේ අරගෙන ඒකේ බලය අරගෙන ඊළඟ ආයි චිත්තක්ෂණය අරගෙන ඒක ඊට වඩා බලවත් ආශේවන ප්‍රතිය බලවත් වෙනවා කියන එක කියන්නේ. තුන්වෙනි එකේ තේනකොට බුද්ධිලට හිතා ගන්න පුළුවන් බලයක් එනවා. හිතනවා මිසක් කියා ගන්න කරාගෙන තමයි ශක්තිය තව ඒකේ නැగిවෙන්නේ. ජවනයත් එක්ක කරගෙන ශක්තියක් තියෙනවා. ශක්තිය එක නැగిවෙන්නේ. හතරවෙනි අකට ආසිය වෙන්නේ ලැබලා එනකොට. හතරවෙනි ජවනයේ කතා කරන්න ශක්තියක් එනවා. කතා බහ කරන්න පුළුවන් අත බය හොල්ලා ගන්න බැහැ. අන්න ඒ මට්ටම. ඊට පස්වෙනි ජවනයේ තියෙනකොට අන්න කය ක්‍රියාත්මක කරන්න බලන් ශක්තිය නිපදවනවා. ඒ පස්වෙනි ජවන චිත්තයක් චිත්ත වීතිය වල චිත්ත වීති සත්කරේ කෝටි ගාණක් ගිහිල්ලා
තත්ත්වයේ කර චිත්ත වීති කෝටියක් ගියා නම් යම් කිසි ක්‍රියාවක් කරන්න. ඒ චිත්ත වීති කෝටියෙන් පස්වෙනි ජවන චිත්තක්ෂණ කෝටියක් තියෙනවා. තත්ත්වයේ කර චිත්ත වීති කෝටියක් ගියා. යමක් කරන්න හිතනකොට. ඒ හිතවිල්ල ක්‍රියාත්මක කරන්න ශක්තිය ලබන්නේ. ඒ චිත්ත වීති කෝටියේ චිත්තක්ෂණ 17 කෝටියක් තියෙනවා. හැබැයි ඔයදීලි ඒ චිත්ත වීතියක් ගන්න තියෙන පස්වෙනි චිත්තක්ෂණ එක එක චිත්ත වීති දෙක ගන්න චිත්ත වීති කෝටියේ කෝටියක් තියෙනවා. තත්පරයක ක්‍රියාත්මක කරන ශක්තිය නිබදවන්නේ අන්නේ පස්වෙනි චිත්ත පස්වෙනි ජවන චිත්තක්ෂණ කෝටියේ බලය. ඒ තත්ත්වයේ තුල කතා කරන්නේ හතරවෙනි චිත්තක්ෂණ චිත්ත වීති කෝටියේ තියෙන හතරවෙනි චිත්තක්ෂණ කෝටියේ බලය. හිතවිල්ල හිතන්නේ තුන්වෙනි චිත්තක්ෂණ කෝටියේ බලය. ඔය අතරේ තීරණය කරන්නේ වතවන චිත්තක්ෂණ කෝටියේ බලය. ඔය අතර ක්‍රියාත්මක වෙන්නේ අන්න පසේ චිත්තක්ෂණ කෝටිය වලින් කය ක්‍රියාත්මක කරා. දුබලව වෙන්නන්නේ 6 වෙනි සහ 7 වෙනි චිත්තක්ෂණ වල බලය. ආස්වාද මට්ටමක් ඒක මතක් කර කර සුව ලබන ස්වභාවයක් වෙන්නන්නේ ඊළඟ මේ තදංග වශයෙන් මේ භවාංගයටපත් කරන තදාලම්මන කියන ප්‍රබෝධන තදාලම්මන චිත්තක්ෂණ වල බලය. ඒක ආස්වාද විදිහ. ඒක විභාග විදිහ. ඔය ක්‍රමයේදී යන ක්‍රමයක් තියෙනවා. ඒ තත්ත්වයේ තුල ආවර්ජනය කරනවා නම් කරලා තියෙන්නේ. ඒ චිත්ත වීති කෝටියක් ගියා නම් තත්ත්වයේද චිත්තක්ෂණ 17 චිත්ත වීති කෝටියක් ගියා නම් ආවර්ජන චිත්තක්ෂණ චිත්තක්ෂණ ක්ෂණ කෝටියේ බලයි. ඒ රැණේ හේ සම්බන්ධ වෙනවා. ඒකෙන් ආවර්ජනය වෙනවා. කැපවතින් හෝ දුප්පසින් හෝ ආපු එක පිළිගතන පිළි අරන් තියෙන්නේ සම්පරිත්තන චිත්තක්ෂණ කෝටියේ බලින් අර 17 තියෙනවා. මේ විභාග එකක් නේද තීරණය කළා තත්ත්වයක තීරණයක් දුන්නා දීලා තියෙන්නේ සම්තිර්ණ චිත්තක්ෂණ කෝටියේ බලය. මම මේකට මෙහි ක්‍රියාත්මක විදිහට නිගමනය කරන් තියනවා නම් ඒකේ තියෙන ඒ චිත්තක්ෂණ කෝටිය වත්තප්පන චිත්තක්ෂණ කෝටියේ බලය. මෙහෙම මේ චිත්තක්ෂණ පිළි එනවා ඔය විදිහට සම්බන්ධ වෙනවා. ඔය උපමාවක් වශයෙන් ගන්න තත්ත්වයක් ගන්න. ඉතින් පෑයක් ගන්න පුළුවන්. පෑයකට චිත්තක්ෂණ කොච්චරයි? උපමාවක් වශයෙන් තමයි තත්ත්වයක චිත්තක්ෂණ කෝටියක් චිත්තක්ෂණ කේලි කෝටිය කියලා කිව්වේ ඒක. මේ මෙන්න මේ ක්‍රමෙන් තමයි මේ ක්‍රියාදාමයේ සකස් වෙලායි. ආදි අදි වේගවත් ක්‍රියාවකි. ඈ ඔව් දැන් මෙහෙමයි වෙන්නේ. අරමුණක් ගලාගෙන එන එක විපාක නියමයක්. දැන් යම්කිසි කෙනෙක් ඇසුරු කළා තිබුණ යමක් ඇතනම් ඒ වැඩි ක්‍රම තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් උපාදානීය කරගත්ත යමක් තිබුණා නම් එහෙම ඊට අනුකූල වන්නා වූ විපාක නියමයක් වශයෙන් විපාක හිත් පහළ වෙන පටන් ගන්නවා ඇතින්. දැන් අරිහතේ වෙච්චේටපත් වෙච්ච කෙනෙකුට අරිහත්යෙට පත් වුණාට පස්සේ මදු පැවැත්මට හදගන්නේ විපාක වලින් නිස්පාදිනේ කරපුව පටන් ගත්තේ නේ. ඒක නැවතුණා. එතකොට හිතෙන්ද ඇදලා එන්නේ. සමානාන්තරයක් නැහැ අරිහතන වහන්සේගේ මානසිකත්වයේ. පෙර අනන්තර වශයෙන් කරපුව හොච්චර දිනුනත් විපාක වශයෙන් ක්‍රියාත්මක කරලා එන්නේ. ඇදලා එන්නේ ඒව නැහැ. හැබැයි ආනාතරික වශයෙන් කරපුව පාපයක හේස මාත්‍රයක් තිබුණොත් ඇදලා එන්න පුළුවන්. හැබැයි එහෙම එකක් හිතෙන්ද ඇදලා ආවා. වොත්තපන කරන අවස්ථාවට එනකොට ප්‍රඥාවෙන් දෙන තීරණේ නිසා ආපු අරමුණ ඉෂ්ට ප්‍රිය වුණා තනිෂ්ඨ අප්‍රිය වුණා ඇලෙන බලාපොරොත්තුවෙන් ගැටෙන බලාපොරොත්තුවෙන් මුලා වෙන බලාපොරොත්තුවෙන් ගොඩනගෙන මානසිකත්වයක් ගොඩනගන්නේ වොත්තපන අවස්ථාව ප්‍රඥාවෙන් තියෙනවා. එන සංඛාර ගොඩනගන්නේ ජවන ගොඩනගන්න ඕනේ. ජවන ගොඩනගන්නේ වොත්තපනයට අනුකූලව නිසා වොත්තපන අවස්ථාව ප්‍රඥාවෙන් යුත් වෙනවා. ඒ වොත්තපන ක්‍රියාදාමයක් දෙන සිත්තිලකින් නිෂ්පාදනය කරලා දෙන්නේ නැහැ මතුවට සතර පැවැත්මට හේතු වෙන ශක්ති මතු කරමු චේතනා මතු කරන්නේ නැහැ. නැ ජවන චිත්තක්ෂණ මරණාසන්න චිත්ත වීතියක ජවන චිත්තක්ෂණ වලට මතු භව පැවැත්ම ගොඩනගන්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය චේතනා ශක්තිය මතු කරන්නේ නැති නිසා ක්‍රියාතිප් වෙනවා. ඒ ක්‍රියාවලියේ විතර. එින් එහා සතර පැවැත්මට යම ගොඩනගලා නැහැ. ඉතින් උන්වහන්සේගේ වවගමනේදී හැම භවයක්ම අවසානයේ පරිසන්දියක් ලබන්න නම් ජවන සිප්පේලිය පහළ වෙලා
ඒක 6 වෙනි චිත්තක්ෂණයේ හෝ 7 වෙනි 5 වෙනි චිත්තක්ෂණයේ 6 වෙනි චිත්තක්ෂණයේ කියන දෙක ක්‍රියාත්මක වෙන්න ඕනේ චුති පරිසන්දිදී හල්ලන්න. ඉතින් ඒ අවස්ථාවට එනකොට තමයි චුත වෙලා පරිසන්දි වීම සිද්ධ වෙන්නේ. එහෙනම් යවන චිත්තයේ තිබුණා වූ ස්වභාවයේ යම්කිසි බලයක් තිබුණා නම් තමයි ඊළඟ පැවැත්මට අර මේ පරිසන්දි විඥානයේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේගේ පරිසන්දි විඥානය පහළ කරන කර්ම ශක්තිය ගෙවපු යවන දිවිච නිසා උන්වහන්සේගේ යවණයේ වශයෙන් හිස්ව ගෙවිලා යනවා නිසා මතු පරිසන්දියට සම්බන්ධ කිරීමක් කරන්න බෑ. ඒ සංඥාන මතු පරිසන්දියක් නෑ. නෑ අපු අවසාන චිත්ත වේදී ඒක වෙනවා. අනේ හුඟක් වැදගත් ඒක. දැන් අපිට අමාරුම දේ ඒකයි. ඇත්ත පේනවා. ඒ වුණාට මොකද කරන්නේ? දැන් අපිට කියන දඩියක් තියෙනවා. වෛද්‍යවරයෙක් කියනවා. ඕක කහන්න එපා කහන්න කහන්න දඩිය වැඩි වෙනවා. මාත් දන්නවා. මරත් පේන දඩිය වැඩි නම් මරත් මහා කරදරයක්. කහනවා. ඕන වලට නෙමෙයි කහන්නේ. ඉඳ බැරිකම. කහනකොට කොහොම ඉඳ? දැන් මේ ප්‍රශ්නේ ඉන්නවා. දැන් යා වැඩි වෙනවා දැන දැන කොරන් දෙන කහනකම වැඩි කරලා පොඩ පොඩ හරි කහන්න ඉතින්. දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ලෝක සත්‍යයක්. ඉතින්ලා ධර්මයේ දකින්න. දැකර හොඳ තීරණයක් එනවා. මේ ආසාවන් මේ ආස්වාදයන් පස්සේ යන්න ගියහම තමයි ඒකේ රම හිත පෙළ ගැහිලා. ඒකට අවශ්‍ය කරන දේවල් එකතු කරගෙන මේ දුකට වැටෙන්නේ කියන එක අපිට ඇත්ත බව පේනවා. මේ ආස්වාදයන්ගේ විදිලා ගියොත් මේ දුක හට ගැනීමට තිබෙන හේතුවේ මිදෙන බවත් ඇත්ත කියලා අපිට හොඳට වැටෙන අපේ නුවණට වැටහෙනවා. දැන් ආස්වාදයෙන් මිදෙන්න මට ඕනකමක් තියෙනවා දැන්. ඒක දැකලා. දැන් මට කියන්න බන්නේ මේ ආස්වාදයෙන් මට ඕනෙට මිදෙන්න විදිහක් නැහැ. මම වදියක් නේ. ලස්සන රූප බලන්න නැතුව ඉන්නවා. මීරි හත් දහන්නේ නැතුව ඒකෙන් වෙන් කරගන්නවා. ගඳ සුවඳ ආග්‍රහණය කරන්න නැතුව ඒ සුවඳ ආග්‍රහණය කරන්න නැතුව ඉන්නවා. ඒව රැකගෙන ඉන්නවනම් හසය විදීම රැකගෙන හස දේවල් ඒවා පස්සේ යන්නේ නැතුවත් ඉන්නවනම් ආස්වාද පස්සේ පහස පස්සේ යන්නේ නැතුව ඒකෙන් රැකිලා ඉන්නවනම් ඔයවා ගැන හිත හිතා ඉන්නේ නැතුව ඉන්නවනම් ඉතින් මේක හොඳයි. ඒකට තමයි මේක වාර්ගික කියලා කියනවා. ඉතින් ඉඳ හැදුනා ඉඳ වෙයි. දැන් හුඟ දෙනට තියෙන ප්‍රශ්නේ ඒක. මේ දැන් මෙතන අපිට ප්‍රශ්නේ ඇත්තේ අපි දකින්න ඕනේ සියක් ඔය වෙලාවේ. දැන් මේ වෙලාවේ අපි දකින්න ඕන දෙයක් තියෙනවා. අපිට යම්කිසි ආස්වාදයක් මතුවෙනකොට මතුමතු තේ ආස්වාදයේ අපේ මේ කායික මානසික දෙපැත්තක් පොළඹවන්නේ. කායික වශයෙන් මානසික වශයෙන් මතුමතු තේ සඳහා ඇතුළු කරපන් කියලා පොළඹවන ස්වභාවය නැති වුණා නම් අපේ ප්‍රශ්නෙට විසඳුම හම්බ වුණා. අවදි කරන්නේ ඔන්න ඔතනයි. දැන් පොළඹවන්නේ ඇයි කියලා බලන්න. දැන් පොඩි උපමාවක් කරගමු. ඇයි අපි හිත වතුර බොන්න පොළඹවන්නේ? පිපාසය නිසා අපිට ඇදින වෙහෙසක් දැනෙනවා. දැන් මේ ගතර වෙහෙස දැනෙනවා. වෙහෙස නිමා ගන්න හිත පොළඹවන වතුර බීපන්දී. දැන් මේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි වතුර නොදී ඉන්නවා. එන්න එන්න පිපාසය වැඩි වෙනවා. කොහොම හරි බීපන් කියලා ආයෙ හිත තව දැඩිව පොළඹවනවා. අන්තිමට දරා ඉන්න බැරි තත්ත්වයට පත් වෙනවා. මේ වතුර පිපාසයේ වතුර දුන්නේ නැත්නම්. දැන් මේකදී අපි දකින්න ඕනේ මේ පිපාසයේ සංසිඳීමට අපි ගත්ත ක්‍රමයක් දෙනවා වතුර දෙන්නේ. වතුර බොනිය. වතුර බීලා පිපාසයේ සංසිඳවා ගන්න ක්‍රමයක් අපි දැනගෙන අපි එදී කළා. දැන් අපි ඉතින් ඉන්නවා පිපාසයේ වතුර දුන්නා. වතුරෙන් පිපාසයේ සංසිඳෙව්වා කියලා. වතුර නැතුවම මේ පිපාසය ආයෙ එනවා කියලා අපි හිතයි. ඒකට ප්‍රතිකර්ම වශයෙන් ආයෙ වතුර දෙන්න ඕනේ කියලා අපි නිගමනය කළා. එයා මොන ධාරෙන් හරි අපි ගෙනහල්ලා තියාගෙන හරි වතුර පිපාසයේ වතුර බොන්න තියාගෙන ඉඳලා හරි අපි වැඩේ කරගන්න. දැන් මේ පිපාසයේ ඉන්නකොට වතුර බොනකොට හරි සුවයකුත් ඇහෙනවා. අප්‍රියාන බොන්නත් අධික පිපාසයට වතුරත් හරි ප්‍රියයි. ඒකේ හරි ආස්වාදයකුත් දෙනවා. ආස්වාදයේදී මේක සිද්ධ වෙනවා. පිපාසයේ ක්‍රමක්‍රමී සංසිඳෙනවා ඒ වෙලාවල. පිපාසයේ සංසිඳෙනකම් පළවෙනි වතුර කියලා හුඟක් ආස්වාදයි. දෙවෙනි අතුරු කුල ඊට වඩා 190 කතර අඩි. 90 කතර 10 කතර ඊට වඩා අඩි ආසාව. තුන්වෙනි අතුරු කුල ආසාවේ 175. හතරවෙනි අතුරු කුල 150. හත්වෙනි කුල කියලා 125යි. හයවෙනි කුල 10යි. අන්තිම කුල හත අටම වෙනකොට 1.12 බින්දුවට වැස්ස.
දැන් ඇති කියන්නේ ගමනක් ගන්න. අයි දැන් ඊට අර බලන්න ඇති. දැන් බිවොත් මොකද? ඕන්නේ නැහැ. ඕනේ නැහැ හරිය නැහැ විදිය. දැන් අරගෙන බොනවා. දැන් බිවොත් මොකද ඉන්නේ? පළවෙනි ගුරු තුන ආස්වාදයේ නෙමෙයි අන්තිම ගුරු බිඳුවර වැස්ස තැන පටන්ගෙන ඊට පස්සේ බොන එකක් ගන්න ඉරණ නේද ඉන්නේ. ආස්වාදයේ දුක නේද? දැන් මේකට කිව්වට බය වුණා. ගහයි කියලා බය වුණා. දැන් එහෙම කිව්වොත් එහෙම දඩුවම පහෙන් නියම කරමු නිසා බොන. හැබැයි දැන් පෙර කියා ගන්න දැන් වතුර ඕන වෙලාට ඉන්නේ දෙන්නේ උගුරේ උගුරේ වෙන්නේ. අන්තිමට බලනකොට සැප දීපු ආස්වාදයේ දීපු වතුරම ආපහු වමාරන්න දුක දෙන්නේ. උිරලා උගයක් බලලා බිව තොකම තාපහු යන. දැන් එපා වෙලා ඉන්නේ. එහෙමත් එකක් වෙනවා. දැන් මෙතන අපි එකක් දකින්න. ආස්වාදයේ තිබිලා තියෙන වතුරේද වෙන දෙයක. වතුර එහෙම ආස්වාදයේ තිබුණා කොච්චර විවත් ආස්වාදී වෙරෙන්නේ. වතුරේ ආස්වාදයේ තිබුණා නම් එහෙම ආසාදී වරෙන් ඉඳ නැහැ වතුර බොන තරම. තව තව ආසාදී හැමෝ දිනන. එන ආසාදී තිබිලා තියෙන වතුරේ නෙමෙයි. ආසාදී අපේ හිතර වැඩිලා තිනවා යම් කිසි අලුපාඩුවක් තිබිලා ඌනතාවයක් නිසා. මානසික ඌනතාවයක් තුලින් ගොඩනගාගත කායික ඌනතාවයක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන කායික ඌනතාවය අපිට අසහනයක් ඇති කරනවා. මෙන්න මේ අසහනී සානිත කළා ආයු සමතුලිතභාවයට පත් කරනකන් ඒ අසහනී පීඩනයක් ගෙන දෙනවා. මෙන්න මේ අසහනී පීඩනයක් වශයෙන් ප්‍රතික්‍රමයක් වශයෙන් ලෝකේ ඇතුළු කරපු දෙයකට ඇති කරගත ඌනතාවයට ලෝකේ තියෙන දෙයකීම ඌනතාවය පූර්ණය කරන්න ප්‍රතික්‍රම වශයෙන් යමක් දෙනවා. අපි ඇති කරගෙන ඌනතාවය මොනවද? ලස්සන දේවල් තව තවත් බලන්න ඇති. මේ මානසික ඌනතාවය. ඉදිරියට බලාපොරොත්තුවා. ඇති වෙලා තිබුණා නම් එහෙම තව තවත් ලස්සනය බලන්න ඇත්නම් කියන මානසිකත්වයක් ගොඩ නැගින්නේ. ලස්සන බලලා මදි වෙලා තිබිච්ච මානසිකත්වයක් තිබිච්ච නිසා තමයි. තව තවත් ලස්සන බලන්න ඇත්නම් කියන මානසිකත්වයක් මනසින් ගොඩ නැගෙන්නේ. හොඳ සුවඳේවල් ආග්‍රහණය කරන්න ඇත්නම්, හොඳ හඳ අහන්න ඇත්නම්, හොඳ රස තව තවත් අර භුක්ති විඳින්න ඇත්නම් ඕනේ වෙලා නැහැ. ඕනේ වෙලා නැතුව තියෙද්දී මතු අනාගතයේ බලාපොරොත්තුවක් මනසින් ඇති කරනවා ඉස්සෙල්ලා. මේ පහස යනකොට ආයි යලි ලබන්න ඇතනම් මේ විදිහට මට හිත හිතා ඉන්න ඇතනම් අනාගතයේත් එහෙම ඉන්න ඇතනම් මෙන්න මේ කියන මානසිකත්වයක් ගොඩනගා ගන්නවා. තව ලබලත් නැහැ, තවට අසහනයක් වෙලා නැති ඒ වගේ. දැන් වතුර පිපාසයේ වතුර ටිකක් බිව්වා. පිපාසයේ සංසිඳුණා. දැන් අපිට යලි වතුර බොන්න ඇතනම් කියලා එහෙම හිතක් ආපුහම ආව් අපි ඒක රෞද්‍ය හදලා ගෙනහලා තියාගෙන තියා ඉන්න ලැහැතිලා. යලියලිත් වතුර බොන්න හිතා. ඒක අපිට සිද්ධ වෙලා තිබුණේ මොකද්ද? ඌනතාවය නිසා තිබිච්ච අපහසුතාවයකට වතුරෙන් ප්‍රතික්‍රමයක් හම්බ වෙච්ච එක. වතුර හොඳ නින්ද නෙමෙයි. නැවත අපි තීරණය කරලා තියෙන්නේ කොහොමද? වතුර අපිට සුව දුන්නා කියන එක. අපි හිතන්නේ වතුර සුව දුන්නා. ඒ හිතාගෙන වතුර බොන්න බලාපොරොත්තු වෙන්නොත් සුව ලබනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඌනතාවයක් තිබුණා. ඒ ඌනතාවයෙන් පූර්ණ වෙන්නට සුව දැනුණා. හැබැයි සුවේ කියද වෙන්නේ මොකද්ද? අපි විසින් ඇති කරගත්ත 1000කට සමතුලිත සාහය කරගන්න කරපු උපක්‍රම. 1000 කරගත්ත එකෙන් ඇතිලා තියෙන පීඩනය. ඒක අසහනයක්. පීඩනයේ ප්‍රතිකාරමේ දුන්නාම සුවයි. සුවයි කියන එක ආයතෙන් දැනගන්නද? ඌන පූර්ණ වෙනවා. අපේ මනසින් ගොඩනගපු ඌනතාවයේ පූර්ණ වෙන මට්ටමේදී සුව කියන එක ඉවරයි. සුඛේ කාගතාවයේදී ගියාට පස්සේ එයින් එහාට තව සුවයක් ගන්න බෑ. ඌන පූර්ණ වෙන නිසා උපේක්ෂා ඒකාගතාවයේදී ගියාට පස්සේ ආසාය කරා. පංචකාම ආසාදේ ගෝලකම. මොකද වෙන්නේ? උපේක්ෂා ඒකාගතාවය කියන්නේ ඌන පූර්ණ වෙච්ච අවස්ථාව. ගත තුල හිත තුල ඌනතාවයේ පූර්ණ වුණා නම් අන්න ඒ වෙලාවේදී අපිට ඇති වෙනවා. ඊට පස්සේ ආයතරය ආස්වාදයේ සඳහා යම පරිහරණය කරන්න ඕන කමක් නැහැ කියලා නිකුත්. මොකද හේතුව ඌනතාවය තිබුණොත් තමයි අසහනකාරී පීඩනය ඇති කරලා තියෙන්නේ. ඌනතාවයක් නැති වුණා නම් යම් දවසක අන්න එදාට ඔය කියන අසහනකාරීත්වය මතු කරන්නේ සමතුලිත වෙච්ච නිසා. මෙන්න මේ නිසා දේශනා කරනවා මේ සමාධිය වඩන්න පුරුදු වෙන්න. සමාධිය වඩාගෙන යනකොට එක දෙයක් වෙනවා. ඌනතාවයේ පූර්ණ වීමට අවශ්‍ය කරන යම්කිසි පරිසරයක් ඇද්ද?
මානසික පරිසරය. ඒක ටිකෙන් ටික ගොඩනැගෙන පටන් ගන්නවා. මෙන්න මේ මානසික පරිසරයේ ගොඩනැගෙන යථාභෝධය තුලින් ලැබෙන්නා වූ සමතුලිතතාවය. මොහතක මොහතකදී ඇති කර ගන්නා වූ සමතුලිතතාවයේ ගොඩනැගෙන ශක්ති විශේෂය. බොහෝ කාලය තුල මේ ඉන්ද්‍රියන් සමභාවයට පත් කරලා තියන දක්ෂ වෙනවා. ඒක මහත්ගත නිසා. ඒ ලබා දෙන ශක්ති විශේෂයේ බොහෝ කල් පවතින බොහෝ කල් ක්‍රියාත්මක වෙන ශක්තියක් ගැප් කරගෙන නැගිලා ඉන්නේ. එයා ඌනතාවයට පත් නොකර අසහනකාරීත්වයේ මුදවමු. ගතහිත නිෂ්පාදනය කරන ශක්තියක් තමයි ඒ සමාධි ශක්තියෙන් නිපදවන්නේ. මෙන්න මේ ශක්තිය නිපදවා ගත්තොත් යම් මොහොතක ක්‍රමක්‍රමයෙන් ඇතුළු කරන්න කරන්න. ඒ ශක්තිය පළවෙනිලා ක්‍රියාත්මක වෙනකොට මනස සහ ඇසුරු කරන ගත සමතුලිතතාවයේ පවත්තන අසහන කාරීත්වයට පත් කරන ඌනතාවයේ නැති කරලා දානවා ඒ මානසිකත්වය. එදායින් පස්සේ මොකද වෙන්නේ? සමතුලිත මනසක් සහ ගතක් ඇති වෙනහම කියනවා හිත කය සමාධිගත වෙනවා. අනේ හිත කය සමාධිගත වුණහම ඔය ක්‍රමයට තමයි සංසිඳිලිය. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රථම ධානයේදී සමය දීමේ හැකියාව ලැබලා ප්‍රථම ධානය ලැබුවා. උන්වහන්සේ කල්පනා කරනවා හරි වැඩේ මට වුණා. ප්‍රථම ධානයක් තියෙනවා. ඒත් මට මේ කාම හැඟීම් වෙනවා. කාම හැඟීම් විස්තර කරන්න හදනවා. ඒකෙන් බේරෙන්න බැරි වුණා නේ මට. මෙහෙම හිත පරිවිතර්කයක් උපන්නේ. බුදුරන් වහන්සේ බුදුනැණින් මේක දැකලා දික්කලතාක් වක්කල සැනින් උන්වහන්සේලා මනෝ විද්‍යාව වැඩි. යගල වෙල්ලා කියනවා. මුගලනේ ධානිය යලියන් වඩන්න. ආගර යන්නේ. පරද ගන්නේ. ලැබුවා කිය නිකන් ඉන්නේ යන්නේපා. යලියලි සේවනය කරන්න. යලියලි සේවනය කරන්න. ඔබේ ප්‍රශ්න විසඳ දෙනවා. උපදේශ දීලා වැඩි. උන්වහන්සේ මොකද කරන්නේ? ලැබෙන මොහොතේ ධානය සමවැදලා ඉන්න පටන් ගත්තා. බලා සිටියේදී කාම විතරක හරිපත් වෙලා ගිහිල්ලා මතු වෙන්න දුවේ. කාම හැඟි සංසිඳිලා කියන්නේ. ඊට පස්සේ අර විතර්ක ਵਿਚාරවත් දෙන්නේ නැහැ. නමුත් විදෙන් විදේ මතු වෙනවා. ප්‍රීතිය සුඛේ මතු වෙන පටන් ගන්නවා. ඒක වදයක් වෙනවා. එකින් එක දෙහැනින් දෙහැනට යන්න යන්න මේ දෙහැනට සමවැදෙන ද්විතීයා ධ්‍යානට සමවැදුණා. ඒ වුණාට මට මේ විතර්ක විතර ආයෙ එනවා. ඔය විදිහට හිතේ එනවා. එතන බුදුරන් වහන්සේ ඉතිරිය වැඩලා කියනවා ධානිය වරද්දන්න එපා යලි යලි වඩන්න. එව ධානිය වරනවා දිගට වරනකොට මොකද වෙන්නේ? අර විතර්ක විතර වද දෙමින් මනසට පැන නැගීම නැතර වෙලා ගියා. ඒක නිරෝධ වෙලා ගියා. මේ ප්‍රීතිය සුඛය ওই විදිහට එකින් එකට නිරෝධ කරගත්තේ මොකද්ද? හැම වෙදිච්ච දැහැන්ට යලි යලි සම වැඩි වෙනවා. මම බෞද්ධයන් ගැන පේන මේ ඉස්සෙල්ලාම ධර්මයේ දැක්කට පස්සේ සෝතාපන්න. එයා ප්‍රමාද විහාරීව ගත කළොත් එයාට කාමරාගය සහ පටිගය තුනී කරගන්න බැරුව යනවා. ප්‍රමාද වෙනවා. අප්‍රමාද විහාරීව ඒක කරගන්න නම් උදේ සමාපත්තියට සමාදින්න, දවල් සමාවතර සමාදින්න, රාත්‍රී සමාවතර සමාදින්න මෙහෙම ප්‍රබල කරගන්න කියලා. මෙන්න මේ ටික ප්‍රබල කරගෙන ගියොත් අප්‍රමාදව ඇලීම ගැටීම මුලා උතුරු කරගන්න මග පෑදිලා සම්පූර්ණ වෙනවා. ඒක ධර්මයන් විසින්ම කරන අපිට මහන්සිය කරන දෙයක් ඉර කර ඉන්න දෙයක් නෙවෙයි. ඉතින් අපේ කාල සීමාව තුළ ප්‍රමාද විහාරී වුණොත් තමයි අපිට ඒක ඉවර කරගන්න බැරි. ඉස්සෙල්ලාම අපිට බේරෙන්න කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වළනකොට පානඝාත අදත්තාදාන කාම විත්‍යාචාර වල මුළු කාමයන්ගෙන් වෙන්ගෙන්න කිව්වේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වළනකොට කාම විත්‍යාචාරයේ වෙන්ගෙන අවදා ගන්න. එතකොට සම්මා කම්මන්තේ සම්පූර්ණ. බොරු කේලම් පරිසවාදින ඵලාප නවත්තන්න. ඒවා පස්සේ යන්නේ. ඒවා අයින් කරගන්න. කතා කරන එක නතර කරන්න කිව්වේ නෑ. සම්මා වාචා මාර්ගාංගය එතකොට වැඩෙනවා. සම්මා කම්මන්ත විදිහට පානගත අදත්තාදාන කාම විත්‍යාචාර අතර ගහ වැඩෙනවා. සම්මා ආජීව වැඩමුළු නිවනට හිත පිහිටවාගෙන මගේ ජීවිතය අවඩට යොදවන්නේ, අයිතියට යොදවන්නේ, අනුන්ට අවඩ පිළිසෙල් යොදවන්නේ,
මටත් ලෝකේට යහපතට මගේ ජීවන ප්‍රයත්න යොදලා මම කටයුතු කරනවා කියලා. නිවන ප්‍රදානයි මට කියලා එතන හිත පිහිටවුවාම. ලැබෙන්නේ සම්මා ආජීව මාර්ගාංගය වැඩෙනවා ඒ කඩුවේ ඉන්නේ. වැඩි වෙර බාධා කරනවා. මෙන්න මේ ආකාරයෙන් මූලික වන්නා වූ සීල පුරිහින්දපත් වෙන්නේ. වාචා කම්මන්ත ආජීව කියන තුන ඔය ක්‍රමයට එන්නේ. එතකොට ඔහුට නිවන් දැකීම නැසම මේ කෙලේ සංසිඳවා ගන්න උත්සාහය. කෙලවර කරන උත්සාහය තියෙනවා නම් ඒ උත්සාහයම උට සම්මා වායාමයක් වෙනවා. නිවනේ විවිධ සැනසුමක් නැහැ කියන යථාර්ථයවත් ගුනේ යලි යලි සිහි කර කර ඊට අනුකූල වන්නා වූ ලෝභ දේශ මොහේ තිනේවා දැකලා අයි කරනවා. ඒ වගේම අලෝභ දේ සමෝහයේ අවසිය දැකලා අඩු ගමනේ කරනවා. සම්මා සතියත් වැඩෙනවා. මෙන්න මේ විදිහ කරගෙන යන කෙනාට සමාධිය ලැබෙන ඉලාවක් කියනවා. හැබැයි උදේ ඉඳන් රැය වෙනකන් තියෙන සමාධිය නෙමෙයි මේ කියන්නේ. ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන ධ්‍යාන සමාධිය. ඵල සමාපත්තිය එහෙම නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ලැබෙන සම්මා සමාධියේදී ඔන්න ඔය කියන ධ්‍යාන හතර ලැබෙනවා. මේකෙන් එකක් හරි දෙකක් හරි ලැබුණා නම් මූල පටන් ගන්නවා පළවෙනි එක ලැබෙනවා. එහෙම ලැබුණාට පස්සේ ඔවිදී යලි යලි ඒක සිහි කරන්න ඕනේ. ඒක යලි යලි සිහි කරගන්න ඕනේ. අන්නේම සිහි කරගෙන කටයුතු කරනකොට සමාධියේ යථා භූත ඥාන දර්ශනයත් යථා භූත ඥාන දර්ශනයේ නිර්වේදයත් නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්තියත් විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දෙයි. අපිට ප්‍රාණ දෙයක්නේ ලබා දෙන ධර්මතාවය. එහෙනම් අපිට තියෙන්නේ අන්නේ සමාධිය ලැබීමට යමක් කටයුතු. ඒ සඳහා කරලා ඒ සමාධිය ලබන්න උත්සාහ කරන එක මිස ආසාවකින් පලා යන උත්සාහ කරන කතාවක් නෙමෙයි අපිට තියෙන්නේ. අමතර අපිට දරන්න බැරි ඒවා දෙන්න ගියොත් එහෙම ඒ මනුස්සයන්ට මාර්ගය වඩන්න බැරි වෙනවා. නැ බුදුරණන් හතරේ දෙන්න තිබුණ ධාරය ඡායක මාර්ගයේ පානාති වාතා වේරමණී අදින්නා දාන වේරමණී අබ්‍රහ්මචර්යා වේරමණී අයං උචති පික්කේ සම්මාකම් මේ රාමන්තවාදී වශයෙන් විග්‍රහ කළා. එහෙම කළේ නැහැ. ආර්ය ඡායක මාර්ගයේ කාම කොයිද නැහැ. ආර්ය ඵලයේද විමුක්ති ඵලයේද කාමයක් ඉදිරි වෙනවා. මාර්ගයේ කාමයක් තියෙද ඉඳතිරද. හරි ආර්ය ඵලයේ ලැබුවට පස්සේ යම් කාමයක් නිසා ලෝකයේ බැඳුණා නම් ඒ චන්දරාගයෙන් නිදහස්. ඒ ඵලයේ යන මාර්ගයේදී අවසේ මත්තමට මාර්ගය දුන්න බාධාන වෙන බලි. මේ බාධාන වෙන පරිදි දුන්න මාර්ගයේද අද ඵලයේ ස්වභාවය මාර්ගය හැටියට දරන ගිහි අමාරු වෙනවා. ඵලයේ ලැබුණ කෙනාගේ ස්වභාවය එතෙන් නොපතයි රඟපාණ්ඩය. මේ රඟපෑම මහ බයන්නේ. ඊට පස්සේ එන අතිසාර අම්බියක් ගහගත්තා වගේ. දිදී හොද කරගන්න කරපු දේ කරන්නේ නැතුව. ජරා පිටේනට අමුඩියක් ඉර කරගත්තු මොකක්ද? ජරා පිට නෝනා කියලා ඉදී හරි. තව තව දුස්සන වෙනවා. මෙන්න මෙහෙම දෙයක් අද ලෝකයා කරන්න බලාපොරොත්තු වෙනවා. මහරහතන් වහන්සේ නමගේ චර්යාව ගෙනියන්න බලා ඉන්නවා මේ සාමාන්‍ය මිනිස්සු. එතකොට මොකද වෙන්නේ? අන්තිමට හැම පැත්තෙම හිර වෙලා තද වෙනවා. පුද්ගලයාට බැරුව යනවා අවශ්‍ය කරන සහනදායි මානසිකත්වයේ කොටනවා. හැම වෙලෙම පීඩනයට පත් වෙනවා. මේ පීඩනය ඇති කරන්න නොගන්න තමයි බුදුරන් වහන්සේ ওই දේශනා කරනකොට ක්‍රමානුකූල මාර්ගයේ මුලදී ඒ ආකාරයෙන් දුන්නේ. බ්‍රහ්මචාරීත්වයේ මොකක් කිව්වහම තින්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්යයන්ගේ බ්‍රහ්මචාරී. කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න යන්නව පැත්තක් තියෙනවා ධානයේ. මූලිකව. මාර්ගඵලයන්ගෙන් ගියා සෝවාන් වෙලා සකෘදාගාමී අනාගාමී වෙනකොට තමයි කාම රාග පිටියන් හිත නිදහස් වෙලා. ඒවත් අතන සත්‍යෙටපත් වෙනවා. ඒක හිර කරගන්න එකක් නෙමෙයි. අභ්‍යන්තරයෙන්ම ගැලවිල යන එකක්. එහෙම එකක් හැංගීමක් නැතුව යනවා. එහෙම ඌනතාවයක් කායික මානසික වශයෙන් නැහැ නිදහස් වෙලා යනවා. ඒක ධර්මාභෝධයේ පූර්ණතාවයෙන් ලැබෙන එකක්. මේ පූර්ණතාවයේ ප්‍රතිඵලයක ලැබෙන ස්වභාවය ඒකක්. මේ ප්‍රතිඵලයේ ලැබුවාය ඒ සුවේ භුක්ති විඳිනවා. ඒ සුවේ රඟපාණ්ඩ යන අය ඒ මානසිකත්වයෙන් ඉන්නේ පීඩණයට පත් වෙනවා. ඇතිනේ වෙනස මේක. දැන් හුදකලා විවේකීව එකලාව ඉදීම සාන්තයි ප්‍රණීතයි කියලා ආර්ය මට්ටමේ ඉහළට ගියහට පේනවා.
ඒ මට්ටමට නොගිය කෙනෙක් ඕක රඟපාන්න යනවා. ටික දවසක් බලා ඉන්න හුදකලා විවේ කිව්ව ඉඳලා. දැන් ඒක බලනකොට ලොකු පාඩුවක් වගේ දැනෙනවා. මහන්සියක් දැනෙනවා. ඊට පස්සේ එයා එතෙන් ආපු නිසා එයාට එක්තරා සියුම් මාන්නයක් හට ගන්නවා. ඇයි මම මේ හුදකලා විවේ කිව්ව ඉන්නකොට මම මෙහෙම ගුණවතෙක් කියලා අනික් අය මා කරේ හිතන්නේ නැද්ද? අනිකාය දීගන්නේ සැකීමක් නැද්ද? ගණන් ගන්නවට ඇතුව ගියා. මේ උපාසක කෙනෙක් ඉන්නේ කියලා, උපාසිකාවක් ඉන්නේ කියලා නිකන්වත් හිතුවද? අන්න මනසට ඇති වෙනා මෙහෙම අදහස. ඒ අදහස ඇති වෙන්නේ මොකද? තමා ඉඳලා තියෙන හඟපෑමක හින්දා. යථාර්ථයෙන් ඔහු විදිහ විවේක සාන්ත වූ ප්‍රණීත වූ විවේකයක නා. කාගින්වත් මේ ප්‍රහසාලවන්නවත් කාටවත් කියන්න පෙන්නන්නවත් එහෙම හිතුව චරිතාහතාවක් නෙමෙයි. ඒක යාගේ උරුමය. එයාට ලැබූ ස්වභාවය. ඵලයේ ස්වභාවය. ඵලයේ ස්වභාවය ඇතිකෙනා එහෙම ඉන්නකොට ඒ ස්වභාවය යම් කිසි තැන්වල ධර්මයේ තුල වර්ණනා කළා ගුණවතුය මහා අග්‍රසේඨ උත්තමයන් නේ කියලා මේ වර්ණනා කරපුවා. තමුණුත් එතෙන්ද වර්ණ වී රඟපෑමෙන් එතෙන්ට එන්න හදනවා. එහෙම අයිති බලා ඉන්නේ විශේෂයෙන් ඒගොල්ලන් නොදැනුවත්. සියුම් මානසිකත්වය ක්‍රියාත්මක වෙනවා. අනිකාගේ මට මේකට ප්‍රශංසාවක් අවශ්‍යයි. මා විබන්දේ කියා අනික් අය දැනගන්න ඕනේ. මගේ වටිනාකම ලෝකයා තේරුම් ගන්න ඉබේ. මම මෙහෙම කෙනෙක්. අනික් අය කවුද? මං කවුද? මෙන්න මෙහෙම ඇඟට තමන්ටගේ මනසට නොදැනි. සියුම්ම මනස රවටමි. තමා විශේෂ බුද්ධිලත්වයට මතු කරවන්න හදන. මෙන්න මේ මතු වීම නිසාම තමන්ට සිද්ධ වෙනවා. ලෝකයා කිසි දවසක අධර්මයට ගරහනවා මිසක් ධර්මයට ගරු කරනවා මිසක්. මේක වෙනස් කරන්න බෑ හේතුඵලයේ හැටි එන්නේ. එහ රඟපාන කෙනාට ලෝකයා වයි. යථාර්ථයේ මෙති බුද්ධයාට ගරු කරනවා. හැබැයි ගරුදෙන බුද්ධයලා ගරු බලාපොරොත්තු වෙන්නේ යථාර්ථවත්. රඟපාන බුද්ධයලා ගරුසරු බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කපටිකමක් නිසා ගැළපෙන්නේ නැති නිසා ගරුසරු දෙන්න ලෝකයා නැමින්නේ. ඒ නිසා අයා බලාපොරොත්තු වෙනා දෘෂ්ටියකින් රැවටිලා මාවැණි උගතේකට ගුණවතේකට නැනවතේකට මාවැණි උත්තමයේකට මෙහෙම කරනවා නම් මුන් මිනිස්සු වෙනවා. මුන්ට ගුණ තේරෙන්නේ නැහැ. අසත්පුරුසේ. දැන් මෙහෙම කිය කේ වයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අතිසාරේ හොද කරගන්න බේත් පොර නැතුව අඹුඩියක් ගහගෙන හිරගෙන කැක්කු විදිනා වගේ තමයි වෙන්නේ. දැන් මෙහෙම දේවල් ලෝකේ හරියට තියෙන්නේ. අපි ඕකෙදී ඇත්ත වශයෙන්ම ඒවට අහු වෙන්න යන්නේ හොඳ නැහැ. අපි දැනගන්නේ ඵලයේ ලැබුණාට පස්සේ